ජනාධිපතිතුමා තනි මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවේ හිටියා. හරිනම් වගකීම් බාර ගන්න ඕනේ ප්‍රධාන විපක්ෂය. රටේ ගැටලුවක් වෙච්ච වෙලාවක ආණ්ඩුවට කටයුතු කරන්න බැරි වෙනකොට ඒ වගකීම ඊළඟට එන්නේ ප්‍රධාන විපක්ෂයට. ප්‍රධාන විපක්ෂය මගේ හැරියා. දෙවැනියට හිටපු විපක්ෂය මගේ හැරියා. තනි මන්ත්‍රීවරයා බය නැතුව ඒක බාර ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මධ්‍යස්ථ වාමාංශික දේශපාලන බලවේගයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මධ්‍යස්ථ දක්ෂිණාංශික බලවේගයක්. දැන් මේ දෙකම මේ රටේ ඓතිහාසික අවස්ථාවක් හැටියට මේ නිසා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ ඉදිරි අවුරුදු පහේ ජනාධිපති වරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැර කෙනෙක් නැත. විකල්පයක් නැහැ. වටපිට බලන්න දෙයක් නැහැ. හිතන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සටනේ හොඳ කොටස්කාරය වීම ජාතිය යුතුය. 55 ලක්ෂයක් ගත්තනේ 2019 ජනාධිපතිවරණයේදී සජිත් මහත්තයා. හැබැයි මහමැතිවරණයේදී ගත්තේ 27 ලක්ෂයක්. ලක්ෂ 28ක් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දුන්නාය. ඡන්ද වලට ගිහින්නේ නැහැ. ඇයි ඒ? අපේක්ෂා බංගත්වය. හැබැයි ඒගොල්ල සජිත් මහත්තයාට කැමති නැහැ. නැත්නම් සජිත් මහත්තයා නායකත්වය ගත්ත සජබෙට ගිහිල්ලා ඡන්දයක් දාන්න දෙන්නා. ගියේ නැහැ ගෙදර වැඩක් නැහැ කියලා. එතකොට මේ 28 ලක්ෂයෙන් වැඩි අයිතියක් නැත්නම් ආදරයක් තියෙන කාටද? අද ලෝකෙම පිටිගන්න ලෝකේ අමාරුම ආර්ථික ආගාධයක තිබුණු රටක් කෙටිම කාලෙකින් ගොඩගත්ත සාර්ථක නායකයෙක් නායකයෙක්ට මේකේ අයිතියක් නැද්ද? ඔහුට තමයි මේක ආමන්ත්‍රණය කරන්න පුළුවන්.